ලස රෝ ගරු මන්ත්‍රතුමනේ අද ඉදිරිපත් කරන්න මේ සංසෝන ගරු ඇමතුමා අපිට දැන්නුවා ඒ පිළිබඳව අපේ අදහස් කිහිපයක් මේ ගරු සභාවේ කතා කරන්නම බලාපොරත්තු වෙනවා. ගරු ඇමතිතුමා කිව්වා මේ ජවිත්ව බදු කරන වැලක්වීමට සහ ඇතවශයෙන්ම ශ්‍රී ංකාව සහ ඉන්දාව අතර තියෙන සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන මේ නීතිමය පසුල්ම සකස් කරන්න තමයි මේක ගෙනල්ල තියෙන කියලා. ඇතවසම එතුයි මයි හොඳට දන්නවා කොම්ප්‍රහන්සි වි කකොමික් පර්ටනශිප ප එෙග්‍රීීමන්ට කියන එක. ඒ ඇන්නේ බාණ්ඩහා සේවා සම්බන්ධයෙන් ඒ පුළුල් ගිවිසුම ඉන්දාවත් එ අත්සාංකරන්න සියලු කටියුතු සම්පාධනය කරලලා තිබි අවස්ථාවක ජනාධිපත්තුමා එය අස්සංකරන්න ඔන්න මෙන්න තියනකොට සමහර පුද්ගලයන්ගේ පුද්ගලික ඕනායකම් මත ඒ අත්සංකිරීම නැවත්ව. නවත්තලා නවත සාකච්චාවට භාජනය කරන්න ඕනේ කෙලකිව. මට මතකයි කියනවා සමහර ගිවිසුම අත්සංකරෝතිෙන් බාබර්වරු පවා ඉන්දාවෙන් එයි ඉන්දියාවේ මහලොකු ප්‍රමාණයක්කින්නවා රස්සා නැතුව ඒ රස්සා නැතිකත්වය මෙහෙයි කියලා. නමුත් මංහිතන්නේ මම කලින්ුත් දවසක් මෙතන කියලා තියෙනවා පඉන්දියාවේ භාබරුවරු මෙහේ නොවට වඩා මේ රම නිසලෝන් එක ඉළඟට නයනා සැලෝන් එක වගේ ඒ සැලෝන් තියන කට්ටිය ඉන්දියාව ඉහිල බාබරසාපු දාලතිීම. එතකොට ඔය තර්කය කිසිසේත්ම වැඩ කර තර්කයක් නෙවෙේ. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ බදු වැඩි කරලා ඔවුන්ගේ ඒ කාර්යක්ක්ෂමතාවයකින් තොර ඒ නිෂ්පාදන සාමාන්‍ය පාරිභෝජිකයාට වැඩි ගාන කර විකුණා. ැ මෙතන්ද බැසිල්රාජ පක්ෂ ගරු ඇමතිවරයා ඊය පරේදා පත්තරයකට කියල තිබුණා මුල්ල පිටේ තිබුණ මංහිතන්නන්නේ ප්‍රධාන පත්තරවල දැන් සේපාකට අවශ්‍යතාවයක් නෑහ කියලා. කිය යිස් නෝන සේ පා ිවී ්‍රී ලංකායි න්ිය. ත් බෝ ූල. ඒ මේ ඊය පරේදදා සේපයක අවශ්‍යයි කියලා කියද්දිී. ගරු ඇමතුමා මෙතන නීතිය සංශෝධන ඉදිරිපත් කරද්දී මේ රටවල් දෙකා අතර සම්බන්ධතාවේ ගොඩනගන්න ඕන කියලා තිෙද්දී. මෙතර දේශපාලන පැත්තේ නොවෙකුත් ප්‍රශ්න පැන නැගෙද්ද. එක පැත්තකින් කියනවා අපිට ඉන්දයාාව වශ්‍යයි. ඉදියාවත් එක්ක ආර්ථිකම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනෙ. අනිපත්ෙන් ඉන්දියාවත් එක්ක කිසිම සම්බන්ධයක් ගොඩනගන්න නොකළ යුතු ඉන්දාව අපේ සතුරෙක් කියන දෙබැඩි පිළිවතක් තමයි මේ ආණ්ඩුව ඇත්ත වස්සයෙන්ම මේ ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට ගරු මුදල් නැමති තුමා මොනවකිව්වා රාජපක්ෂවරුන් කියන දේ තමයි මංහිතන්නේ සිද්ධ වෙන්නේ මෙතන්දි මේගන පනත්වල ඇති ප්‍රයෝජනය මොකද කියනක පිළිබඳව අපිට ප්‍රශ්ණ කරන්න සිද්ධයනවා. මෙතන්තිකරු ඇමතුමා කිව්වා පාරිභෝගිකය ගැනත් බලන්ඩෝනේ නිස්්පාධනය කරන පුද්ගල ගැත් බලන් ඕෝනිකිලා. දැන් අප අරගෙන බලමු රතුළූුණු ගැනයි අර්තාාපල් ගැනයි මෙතුමා කිවවා. ංගාතියන ගරු ඇමතුම රතුලූනුවලයි අර්තාාපල් වලයි ද සහතර ඉඳලලා හැමදාම දඹුල්්‍ය මාකට්ටගේ තිවිිච්චමිල හැමදා අවුරුදු දැන් අටකට විතර. ැ එතුමා කියන්න උත්සාහ කර මේ සංශෝධනයෙන් අර්ථපල් වලයි බොම්බයිලූලයි බද්ධ රුපියල් පනහහින්දල රපියල් පහලුවට අඩුර කියලා හමේදරු මතුමා. ඒ කාලි. නමුත් ඒ කාල කියන්නේ මේ කඩු කල්ලා තියන්නේ දෙදස් දහතුනේ පෙබරවාරි මාසේ අටවැනිද. ඊට පස් එතුමා කිව නැන නැවතත් සමහර වෙලාට වැඩි කරන්න සිද්ධ වෙනවා කියලා. එතුමාට අමතකමුණනාද දන්න නෑ දෙදස් දහතුනේ මයි මාස විසියෙක් පෙනද. නැවතත් මේ බදධ රුපල් පහ වෙද රපියල් වි පහට වැඩි කල්ලති. ඒ පසේ ගිය වාසේ මම මෙතන සඳහන් කරන්න නොනේ මොංහටවලට සීයි කව්පිවලට සයි මෑවල්ට විස්සායි අනි මයිසූර පරිපල්ට රුපියල් දෙකේ ති විිච්ච බාද්ධ ගරු ඇමත්තුමා රුපියල් දෙකේ ිච් බදධ දැන් ිකදවසකට කලින් රුපියල් විසිදකර වැඩි කල්ල තියන. එතකට අහන්න තියන ප්‍රශ්න මයි ම දන්නති නිසා හන්න මේරටේ මයිසුර පරිපපු මේ වග කරන ගොයි මහත්තුරුන් ඉන්වාද හදන්නේ විකල්ප දේවල්. හහ තුමා හරි මටදේන මමහන්නේ මයිසූර පරිපුවාන ගොවි මහත්තුරු මට හම්බලා නෑ. නමත් පාරිබෝගිකයෝ ඉන්නවා මයිසූර පරිපුකාන. අපේ රටේ සාමාන්‍යෙන් පරිප්පු කොච්චර විල් පතිබත් මිනිස්සු පරිපපු කාන. ි ඕන තරම් මාකට්කට ගයාම ගරු ඇමතතුම තුමයි මයි දෙන්නම පරිප්පු තියවා වෙනත් එවට විකල්ප තියනවා. න අපි පරිප්පු ගන්නවා. මොකොද උපතුමාලා අපි දෙන්නාම කාලෙෙන් කාල්ට පරිප්පුකානවා. එතොට එතකොට රුපියාල් දෙකට තිබිච්ච පරි්පු බද්ධ ගරු මේ මුලාසුන කරට මන්ද දුමනි රුපියයාල් විසිකට වැඩි කල්ලා. එතකොට මේ කොයි පාරිභෝගිකයාටද ගහන්නේොයි පරිප්පු එළන්දටද මෙතනින් අතහිත දෙන්න. පරිප්පු මේ පරිප්පු අදා කරන්නේ ලංකාවෙනෙේ. එතකොට පාරිභෝගිකයාට පරිප් පව පොල් සම්පෝල ටිකක්ත් එක්ක එකතු කොල්ලා මොකද කොයි විදිකටත් උම්ඹල කරනං කණ්ඩ ෑ. මොකද උම්ඹල කට්ටේවල්ල බද්දූ මේගොල්ලු වැඩි කල්ලා තියෙනවා. උඹල කඩවල බද්ධ හරි උම්බල කඩ මන්දන්න රුපියල් දෙසිය පනහත්ද කොට මට මේක හොයාගන්න බෑ අමේ තියෙන්නේ උම්බලට රුපියල් දෙසිේ හත්තව හයි බද්ද ඇති රුපියල් දෙසිේ අත්ත පහකට බද්ද්දාල මු පො උ හන්න එතකොට එ එතකොට එතන වෙලා තියෙන්නේ ආණ්ඩුවට බද්්‍ය අවශ්‍ය නිසා මුදල් අවශ්‍ය නිසා එත්තුම ඉස්සල්ලා ගරු රවි කරනක් මන්තුමාගේ ප්‍රශ්නක උත්තර දෙමෙ කිකව හු අපේ ආදාෑයම අඩු වෙලා කිය එකක ආදායම අඩුවවෙලානගේ ආදායම වැඩි කරගන්න බදු කහන. දැන් ර මතුම ම තුමාර කියන්නම්. දැන් එස්තමේන්තු කරපු බදුු තියෙනවාන දෙදස් දහත්තුනට පලවෙනි මාස හතරට ඒස්තමේන්තු කරපු බදවුවල්ට සාපේක්ෂව ලැබුණු බදු ප්‍රපාණයක් ඔබතුමා. දිරි පත් කරානි පාල්ලිේතුටර දැන් සතිදයකට කලින්. එතකොට හැම බදු බද කොටස්වලින් බොහොමයක් අඩුව තිනවා අපේ ස්තමේතු ොට සිීර තිහායක්ක් සියයට වික් වගේ අඩුවවෙලා තිවා නමුත් අඩුවෙන්ම අඩුවවෙලා තියන්නේනෙම ක්ද. සියයටට එකකින් පමණක් අඩුවෙන් අඩුවෙලා තියනෙ මේ කෑමට ගහන බද්ද. හරි එතකොට අපි දන්නවා මේරට ඒ කෑමට ගහන බද්ධ තුළින් තමයි වැඩිපුරම ාව ප්‍රතිශතයක් හැටියයට. මේ බදු එකතුොරගන්න පුලුවන් වෙලාතියෙන්. බදු නොගෙවනයි මාහාගොඩක්කින්වා. නමුත් අහිංසක මිනිස්සුන්ගේ මේ පරිප්පුුවකට මේ ලුණු ගෙඩියට බදු ගහනවා. අනිත්්‍යක තමයි ඔබතුමා හොඳටම දන්නවා. වැඩිපුරම මේ මා සහතරට සාපෙක් ියවුද්ධ මාහතට සාපෙක්ෂ මේ මාසාහතර මේ අවුරුද්දෙ. වැඩිපුරම බැද්දූ වැඩි වනේ මොන මොන බද්ධද. සීට තිස් නමයකින් වැඩිවුණේ මොන බද්ධද. තිස්තමකින් වැඩි වන ගර මත් බද හොටම දන්නවා මේ කෑම බද්ද. මේ කෑම බද්ධ තමයි වැඩි පුරම වැඩි වුණේ. එතකොට ඒක තමයි මංහිතන්න මේ දවස් වල අපි ගේන පලතෙන් ඒවා අඩු කරනවා බද අඩු කරනවා අු විස්තට බලන්න හරි ගරු ඇමතුමා අඩු කරේ පෙබරවාරි මාසේ. දැන් ජුලයි මාසේ ඒ පෙබරවාරි මාසේ අඩු කරට දැන්ආයි ඩි කරලා. ඔබතුමාර ච් කරන ඔබතුමාට මේ. අභියෝග කරනවා පුළුවන්න්නන් ඔබුත්තුම ඊළඟ කතිකයායට කියන්න මේ බදුු ඇත්තවසේම අඩුවෙලාද වැඩිවෙලාද කියලා කියන්නට කියලා. මේ ගියමාසේ ගියමාසේ ැසට කත්දාලා මෙ වැඩි කර. ඉතින් මෙ අඩුකරපුගැන කතා කරලා වැඩන්න යතාාර්ශය තමයි මේ අඩුකරපුවා ඊතත් වඩා වැඩි කරලා. එෙම අනිත්්‍යක තමයි සැමන් සාඩන් ඒ ඒකෙත් බද්ධ වැඩි කරලාකරු ඇමතුම රුපියල් සීට. හරි එතකොට මේ දවස්වල අර සංඛ්‍යලයකන දෙපාර්තමේන්තුවයෙන් ඉදිරිපත් කරනවා මිනිසුන්ගේ බත්පතය ප්‍රමාණය. මේක ඔබතුමා ඕන්නම් ගිහිල බලන්න ඔබටතුමා හම්බේ ඇති ඔබතුමාගේ අමාත්‍යන්සට තියෙන්නේ මිනිසුන් බත්කාර ප්‍රමාණයක් අඩුවෙලා පිටිවලින් හතන පාරෝටී අඛන ප්‍රමාණයක් අඩවෙලා. ඔබතුමාලකිවා නෑ අපි හාල් වැඩිපුර පරිභෝගනය මිනිස්සුන්ට බත් කන්න ඕන නිසා තමයි පිටිවල බද්ධ ඉහවදාන්න කියලා. ඇ පිවල බද් ඉහදාල මනිසු පිටිකන්නෙත් නෑ කහමට මුදල් මති නිසා බත් කන්නේෙත් නෑ ඒක තමයි ඇත්තකතා ඔබතුමා මම බොරුවක් කියනවා අනම් ඔතුට පුළුවන් ඊීලාන් කතිකයට කියන්නේ එක බොරු කියල උපකාරණය කිය හනවේ සංකලක පාර්තමේතුවෙන් ඉදිරිපත් කල තිය දත්තවල්ටන්ුව ගේ සති ම කතාක. ඊතයිල් මධ්‍යසාර කැන කතා කර. ඒවා මේ අවසද හදන්න ඕනේ කියෙල කිවවා. නමුත් පත්ත්‍ර බල මිනිස්ස ටී බල්ල මනිස්ස හමෝමදක අවසද හදන්න වේ ඊතයි මද සරගන. කටටේන්ඩර් වල දාගෙන ඇවිල්ලලා මතකන ලොකු ටෙලි ්‍රාමය කරලායි වාරීන්ටද නැතුව පස්සෙ පොලිසියෙන් පැනල යිව ඇරලලා ඒව මොනවාද තිබ්ේ. අරක්හදන්න තමයි ගෙනල්ලතිබ හිතයි මදසාර. එව්වා මිනිස්සුන්ට වසවිස ලේබල්ලක කරෝලා. මන්දන්න කතතාවත්යන සහර් දේශපාලන ජයොත් මේක සම්බන්ධයි කියලා මෙවා රටපුරා විකුණ නො. හරි එතකොට මේ ඔවුන්ට මුදල් ලූපයන්න කරන ක්‍රමවේදයක් කරන්න වෙනමකක්ද කියලා ඔබතුමාගේ මට ප්‍රශ්න කරන්න සිද්ධනවා. දැන් අප මෙතන කතා කරන්න මං ඉතාම වැදගත් දෙයක් කතා කරන්න ඕනේ. අපි කතා කරන්නේ මේ බදු පිළිබඳව. මේ බදු ගහනවා එක පත් සංසෝධකින් බදු ගහනවා සංශෝධනයකින් රටවල් දෙකක් කතර බදු ගහන්න නැතිවෙන විදියට නීතිය වෙනස් කරන. ඔක්කොම බදු. දැම් බලන්න හොඳ ලංකාදීපය පළමිණි පිටේ විසිතුන්වැනි අඟහරවාද තියනවා මර්ධානය මහා ඉගඩමක් පුද්ගලික සමාගම ගිලි. මන් සභාහත කරනවාත් හන්සාත් බාතාවට දාන කියලා කොළම දහ මර්ධාන දේශේ පිහිට අක්කර විසි නමයක පමණ විශාලත්වයෙන් යුඩු විශේෂම ඉඩමක්. ඩුබයිහා චීන සමාගම්වල සහ ඇතිව ආරම්භ කන ලද චෙලීනා එන්නේBී ලංකා පෞද්ධිල්ක සමාගමට දීලාතියනවා. දෙන්නේ කියල කැබිණට පත්්‍රිකාවක් දාලාතිී. අක්කර විසි නමයක්. පොඩි ප්‍රමාණ නේ ප්‍රර්ච්චස් සිනම් ඇනවේ. මරදාානය අක්කර විසි නමයක්. ැම පොඩ මේ කන හේල වැැලු. හොයල බල් නොකොටට මට ලැබුණ දහතුනයි ඇලයිරක්. යි නමය හතරයි නමේ ඇලයිරක් පහයි හටයි පහයි හය එක ඇලයිරක් බිंदවා එකයි එක කැබින් මෙමරන්ඩර්ම් එක. දැ මේක කියනවා प्रපෝසල් හැස්න් සබමිට බයිද बෝIයි යි චෙලීන එන්නේB ලංකා ප්‍රाइවට ලිට කියලා චෙලීන කියන ආයතනයට මේ අකර විසි නමයකුත් රूට් දෙක. දුම්්‍රිය දෙපර්තමන්තු දැනට බදුුදීලා තියන ඉඩම. ඔවුන්ගෙන් නැවත පවරාගෙන එ ආයෝජන මණ්ඩලේට පවරල දීලා ආයෝජන මණ්ඩලයෙන් මෙ චෙලීනා කියන පුද්ගලික සමාගවට ලබා දෙන්නේ කියලා හරි එතකොට මේකේ කියනවා ශ්‍රී ලංකා රේල්වේ හැස් ගිවන්ද රින් කන්මතු හෝල්ද සෙඩ්ලන්් ට නොම්බ 2013 කියලා කියන ඒන්නේ මේ චෙලීනා සමාගමට ඔවුන්ගේ ව්‍යාපෘතිය පටන්ගන්න කං දුම්්‍රිය දෙපාර්ථමේන්තුව වගකීමෙන් යුතුව ලියුමක්ලියල දීල තියෙනවලු ලිකිතව ඔවුන්නේ අක්කර විසි නමය චෙලීනා සඳහා එක්ස්ලූසිව ලි ඒඇන්න චෙලීනාට පමණ දෙන්න මේකත් ඔවුන් තියාගෙනඉන්නවා කියලා. දැම් බලන්න අපි ගරු මන්ත්‍රතුමනි මේ පාර්ලිමේතු යිල ප්‍රශ්නහන. ප්‍ර්යක් මම ඇහුවා මාස ගාහනකට කලින්දාාපු ප්‍රශ්නයක් අප්‍රේල් විසිතුන්ුවද මේ මාසි. මේ මාස මංගහන ප්‍රශ්නය කියනවා අනුහතරශයද ප්‍රපති සැලසුන් සම්පාධන ක්‍රියාත් කිරීමේ අමත්‍යන්ස මගේ නරම්භ කරන ලද මරදාාන ්‍රිපලි වල සංකිලන නම ස්ථානය පවතීද කියහනො. මේ ට්‍රිපොලිවෙක් තියෙන්නේ ඔය අක්කර විසිනම් ඉඩම් ඉඩම. මම ගිහිල්ලලා බල්ල මංගාව පින්තුර පවා මෙතන තියනවා. ඒ ප්‍රශ්නය ආ හැටිය හනවා. හත සඳහන් වෙළඳ මධ්‍යස්ථානය වත්මන් භාරකරුවන් කවුද කියලා ඒකට උත්තරේ දෙනවා මේක හැන්සට් වාර්තාවේ අප්‍රේල් විසිතුුණ දෙ දස්ථාතුන පිටටු දාහතයි දහටේසිට දහතයි අසුව දක්වා. මේක අයිති කාර ශ්‍රී ලංකා දුම්්‍රිය දෙපර්තමෙන්න්තුව කියලා කියනවා මේ පර්ලිමේන්තුව කියන. ඉටවස මහනවා අ අධිආරක්ෂිත කලාපවා විවෘත කර ඇති සමයක. එම වෙළඳ මධ්‍යස්ථානයට ඇතුළුවන මාර්ග වසා ැබීමට හේතුකාවරේද කියලා. මොකද මෙතන වෙලා තියෙන්නේ මේ ට්‍රිපොලි කියල මාකට්කත් තිබ මේ මාකට් එකගේ රංකාවටේම ගොවි මහතුරුන්ට ඇවිල්ලා වෙළද මහතුරුට ඇවිල් ඔුන්ගේ බාන්්ඩ හා බාන්්ඩ විකුණ ගන්න ෘෂිෝ විකුණගන්න පිටරන්න තැනක් තමයි මේ තිබුණේ මෙතන තම අක්කර වි නමයි තැන. එතකොට ඒ උත්තරය කියනවා මෙන්න හොඳදහගන්න. දහ කඳවුරක් තුළ තිබිය යුතු ආරක්ෂිත භාවය හා රහස්්‍ය භාවය හේතුවෙන් කඳවුර මදයේ පිහිට මෙම ගොට ැකිල්ලට සිවිල් පුද්ගලයන් හට ඇතුළීම සඳහා ඉඩ සලස්සාදීමට හැකියාවක් නොමැදකියන්. එතකොට කියන්නේ මේ අහිංසක මිනිස්සුන්ට මෙතන වෙරදාාන් කරඩක් බෑ. මොකද මේක යුදහමුදා කඳවරා. සිවිල් වැසියන්ට එන්ට බෑ කියලා මේ උත්තරේ දෙනවා. ඊළඟට මම හනවා මේක තමයි වැදගත්මදේ. ඊළඟට හනවා. ඒ මිරන්ට ව්‍යාපාර කටයුතු කරගනයාමට මධ්‍යස්ථානයක් ලබාදෙන්නේ. එ මනිසන්ට ම ට්‍රිපොලි ීමම අකර විශ්ාම ඇතුල තින බිල්ි ම මේ එකක දෙන ත්තරේ. ට්‍රිපොලි වළඟ සංකීනය තුළ පිහිටි යුදහමුදාවටත් කාර්යාල ස්ථානකත කිරීමට අවශ්‍ය ඉඩම් හා ගොන්නගරි ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන පවතින අතර. ඒවා යුදහමුදාාවත ලබාගත් පසු. ට්‍රිපොලි යුදහමුදා කඳ උර සංකීර්ණය සම්පූර්ණයෙන් නිදහස් කිරීමටයුතු යොදාඇ. ඒකන්නේ මේ කට්ටියට මේ ත්‍රිපොලියකේ මේ අත්කර විසි නමේ තියෙන ඔවුන්ගේ ඉඩන් ඔවුන්ගේ අයතනය ඔවන්ගේ ව්‍යාපාර්සානය ලබා දෙනවායි කියලා තියෙනවා. මංගාව තියෙනවා ආ දිිෆෙන්ස් මිනිස්සේකෙන් එවපුලියුම් ඒවායි තියෙනවා පුද්ගලයන්ට මං කියන්නකො ද ස්ොලහ නොම්බර් මස දන ද කියවා. යුදහමුදාපතිට ලියන්නේ ආරක්ෂක හා නාගක සංවර්ධ නමාත්‍යාන්සේ ලකම් වෙනු අස්සං කල්ල තියෙනෙ රංජිත් මත්න ගබඩාවතුල පිටි ගොඩනකල යුදහමුදාාවවිසින් දනමත් පරිහරණය නොකරන්නේ නම්. අදාල දේපල හිමිකරුවන් වෙත නිදහස් කිරීමට කති යුතු කරන ලෙස. අදාල දේපල හිමිකරුවවා. හිමිකරුවන් කෑන මෙතන ඉන්න මේ අහිංසක වෙළෙන්දු. අහිංසක කෘෂිබෝග දිස්ට්‍රික්ක විසි එකකින් එදා. ගෙනපු පුද.